බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වාර ඇගයීම 2018 පළවෙනි කොටස 5හි 7වන ගුණාකාරය 35 ඕ 5 වාරයක් 7 35 දෙවෙනි ප්‍රශ්නේ සුළු කරන්න 3 අඩු කිරීම ධන 3 අඩු කිරීමේ ලක්ෂණ එකතු කිරීම බවට පත් වෙනවා ධන 3 ආකල ප්‍රතිරෝමයේ ඍණ 3 සජාතීය ලක්ෂණ සහිත සංඛ්‍යා එකතු කරනෝ 6යි 3යි 9යි ඍණ 9 තුන්වෙනි ප්‍රශ්නය පහත සංඛ්‍යාවල ආකල ප්‍රතිලෝමය ඍණ 2 ආකල ප්‍රතිලෝමයේ ධන 2 ධන 3 එකේ ආකල ප්‍රතිලෝමයේ ඍණ 3 එක හතරවෙනි ප්‍රශ්නේ පහත වගුව සම්පූර්ණ කරන්න ඒ හා B අනුපූරක කෝණ යුගලයකි අංශක 60 අනුපූරකය ඕ 90 60ක් අඩු කරාම 30යි අංශක 120හි පරිපූරක කෝණය 180ෙන් 120ක් අඩු කරාම අංශක 60 පහත ඝනවස්තු අතුරින් ප්ලේටෝ කැට නොවන ඝනවස්තු යටින් ඉරක් අඳින්න ඝනකාභය ඝනකය සවිධි චතුස්තලය සමචතුරස්ක පිරමීඩය සවිධි අෂ්ටතලය ඝනකාභයයි සමචතුරස්ක පිරමීඩයයි ප්ලේටෝ කැට නොවන පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ නොපිහිටන ඉලක්කම් දෙකක් දෙක පිහිටන්නේ ස්ථිර නෑ 8 නෑ 7 නෑ ස්ථිර ගහනවද නැහැ මේ කෝණයේ x අංශක 140යි අංශක 150යි ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි x අගය වෙන්නේ 360ෙන් අඩු කරනවා 140යි 150යි එකතුව. 140ට 150ක් එකතු කරාම 270යි. 360ෙන් 270ක් අඩු කරාම අංශක 90යි. Sorry, අංශක 140යි 150යි. අංශක 140යි අංශක 150යි x අගය 140 එකතු කිරීම 150 අඩු කරනවා 360 140යි 150යි එකතුව 290යි 360න් 290ක් අඩු කරාම අංශක 70යි නිවැරදි පිළිතුර අංශක 70යි 8 අටවෙනි ප්‍රශ්නය ධන 2 එකතුන කිරීම ධන 6 බෙදීම ඍණ 3 ධනයි ධනයි ධන දෙවරක් 6 12යි බෙදීම ඍණ 3 12 3ෙන් බෙදුවහම 4යි ධන ඍණෙන් බෙදුවහම ඍණ 9වෙනි ප්‍රශ්නය වරහන් ඉවත් කළ සුළු කරන්න. 3 වාරයක් x අඩු කිරීම y එකතු කිරීම 5. එකතු කිරීම 2x. 3ෙන් x ගුණ කරාම 3i. ඔව්. ධනයි ඍණයි ඍණ 3y. 3 වරක් 5 15. එකතු කිරීම 2x. 3i x 2x එකතු කරමු. 5i. සජාතීය පද තමයි සුළු කරන්නේ එකතු කරන්නේ හෝ අඩු කරන්නේ y පද වෙන නෑ 3y එකතු කිරීම 15 10 n පොදු පදය n වාරයක් n එකතු කිරීම 1 බෙදීම 2 වූ සංඛ්‍යා රටාවේ දෙවන පදය මෙම පොදු පදය අයත් වන සංඛ්‍යා වර්ගය ලියන්න දෙවන පදය වෙන්නේ n^2 n = 2 විට දෙවන පදය
දෙක ආදේශ කරන දෙක වාරයක් දෙක එකතු කිරීම එක බෙදීම දෙක මේ විදිහට ලියන්න n සමානයි දෙක විත දෙවන පදය දෙක ගුණ කිරීම දෙක එකතු කිරීම එක බෙදීම දෙක මේ දෙකට දෙක ඉවත් වෙනවා දෙකයි එකයි තුන මෙය මෙම පොදු පදය අවත් වන්නේ කුමන සංඛ්‍යා වර්ගයකද ත්‍රිකෝණ සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා වර්ගයකයි තුනේ ඉලක්කම ලබා ගන්නවට ලකුණයි ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියනවට ලකුණයි 11 හිස්තැන් පුරවන්න ධන 3 ගුණ කිරීම හිස්තැන ගුණ කිරීම බිංදුව සමානයි ඍණ 3 ගුණ කිරීම බිංදුව සමානයි හිස්කොටුවක් ඍණ 3 ලැබෙන්නේ ධන 3 කුමන සංඛ්‍යාවකින් ගුණ කරාමද ධනයි ඍණයි ඍණ මෙතන ඍණ බැරි තුන් වරක් එකයි මෙතන ලකුණ ඍණ හින්දා ඍණ එකක් ලකුණක් තියෙන ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ කරාම බිංදුවක් එක හිස් තැනකට ලකුණ බැරි 12 වෙනි ප්‍රශ්නය පරිමිතිය කියන්නේ වටේ දිග මෙම රූපයේ පරිමිතිය වටේ දිග මෙන්න මේ දිග මේ ප්‍රමාණය නැහැ y එකතු කිරීම x එකතු කිරීම x එකතු කිරීම x x පද 3යි x yy 2යි y දැන් සමහරු ලියලා තියෙනවා x ඝනය කියලා x ගුණ කිරීම x තමයි x 3 වෙනි බලය වෙන්නේ මේ තියෙන්නේ එකතු කිරීම 13 වෙනි ප්‍රශ්නය පහත දක්වා ඇති ද්‍රව්‍යංගයේ ස්පන්දය මැනීමට සුදුසු මිනුම් මේකක ඉදිරියෙන් ලියන්න බෙහෙත් පෙත්තක ස්පන්දය මිලිග්‍රෑම් සිම්පල් එම් සිම්පල් ඩි බඩු පැටවූ ලොරියක් මෙට්‍රික් ටොන් මෙට්‍රික් ටොන් 14 වෙනි ප්‍රශ්නය ගුණිතයක බලයක් ලෙස දක්වන්නේ ඒ 3 වෙනි බලය ගුණ කිරීම 2යි බීගේ 3 වෙනි බලය ගුණ කිරීම සීගේ 3 වෙනි බලය මෙතන දෙකේ ඉලක්කම තියෙනවා a b c මේ ඔක්කොගෙම වරහන දාලා පිටින් තමයි 3 වෙනි බලය සියලුම සංකේතවලට සහ ඉලක්කමට පොදු 15 වෙනි ප්‍රශ්නය අගය සොයන්න 4 දෙවනි බලය ගුණ කිරීම 5 දෙවනි බලය වර්ගමූල ලකුණ ඉවත් වෙනකොට මේ වර්ගය ඉවත් වෙනවා 4 ගුණ කිරීම 5 4 වරක් 5 20 දාසෝ පහත දී ඇති ප්‍රකාශන නිවැරදි නම් ඉදිරියෙන් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියෙන් නැති කොටුව තුන ලියන්න 4යි p q අඩු කිරීම 12යි p q r මේ පද දෙකටම තියෙනවා පොදු සාධකයක් 4 පොදු 12ත් 4ෙන් බෙදෙන නිසා මෙතනත් p තියෙනවා q තියෙනවා දෙකේ 4යි p q 4යි p q ගෙන් බෙදුවම 1යි අඩු කිරීම 12ට 4 වරක් 3යි r වැඩි තුර තියෙනවා මේ විදිහට තියෙන්නේ එහෙමනම් ඉදිරියෙන් දාන්න හරි ලකුණ හරි ලකුණක් දැම්ම 2 ඍණ 3 වාරයක් 2යි x එකතු කිරීම 3 මෙතන වරහන් ඉවත් කරාම ඍණයි ධනයි ඍණ ඍණ 6යි x ඍණයි ධනයි ඍණ 9 පිළිතුරට ලියලා තියෙන්නේ ධන 6යි x අඩු කිරීම 9 ඍණ ලකුණ නැහැ එහෙමනම් ඉදිරියෙන් වැරදි ලකුණ 17 වෙනි ප්‍රශ්නය සමචතුරස්‍රාකාර මල්පාත්තියක වර්ගඵලය 256යි වර්ග මීටර පැත්තක දිග
කුමන සංඛ්‍යාව කුමන සංඛ්‍යා එන්නේ තමන්ගේ සංඛ්‍යාවෙම ගුණ කරාම 256 ලැබෙනවා බලමු අපි 6 එක ස්ථානය 6 නම් වර්ගමූල එක ස්ථාන 14 වෙන්න පුළුවන් 16 වෙන්න පුළුවන් හරිද කීයද මේ දෙකෙන් වෙන්න පුළුවන් අය දැන් මෙතන වර්ගයේ වර්ග සංඛ්‍යාව එක ස්ථානය 6 එහෙමනම් වර්ගමූල එක ස්ථාන 14 වෙන්න පුළුවන් එහෙම නැත්නම් 6 වෙන්න පුළුවන් කියන්න බලන්න එතකොට අපි හිතමු 24ද 26ද එහෙම නැත්නම් 16ද 14ද 16ද මොකද්ද වෙන්න පුළුවන් 16 ආ බලමු 16 16ෙන් ගුණ කරමු 6 වරක් 6 36යි ඉතුරු 3 6 වරක් 6යි 3යි 9යි මෙතන 1 වරක් 6 6යි 1 වරක් 2යි 6යි 5යි 1යි ඔව් හරිනේ 16යි මීටර දහාට මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් දක්වන්න මෙට්‍රික් ටොන් 7යි කිලෝග්‍රෑම් 200ෙන් අඩු කරනවා මෙට්‍රික් ටොන් 1යි කිලෝග්‍රෑම් 800ක් 200ෙන් 800ක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් එකක් ගත්තා 1200ෙන් 800ක් ගියහම 500ක් මෙතන ඉතුරුයි 6ක් 6ෙන් එකක් 5 මෙට්‍රික් ටොන් 5යි කිලෝග්‍රෑම් 500ක් 18 19 අගය සොයන්න ඍණ 1 3 බලය ගුණ කිරීම 3 වර්ගය ඍණ සංඛ්‍යාවක මේ බලන්න ඔස්සේ බලයක ලකුණ ඍණක් එකෙහි ඕනෑම බලයක් 1යි ඍණ සංඛ්‍යාවක ඉරට්ට බලයක් නම් ගන්න ඔස්සේ බලයක් නම් ඍණ ඍණ 1 එහෙම නැත්නම් ඍණ 1 ගුණ කිරීම ඍණ 1 ගුණ කිරීම ඍණ 1 තුන් අරක් තුන එක් වරක් එක එකයි එක් වරක් එක එකයි ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ තුන් වරක් තුන නමය පිළිතුර ඍණ නවය විස්ස විස්ස එක් සමානයි එක හා වය සමානයි තුන විත x එකතු කිරීම 3යි y හි අගය x වෙනුවට දානවා 2 එකතු කිරීම 3 වරක් y y වෙනුවට 3 3 වරක් 3 9 9යි 2යි 11 එහෙමනම් උතේ ඊළඟ දෙක පත්‍රයට පිළිතුරු සපයාගෙන පැමිණෙන්නේ